සුබ දවසක් වේවා කොරියන් ලයිව් ක්ලාස් එකත් එක්කයි සම්බන්ධ වෙලා ඉන්නේ. අපි සාමාන්‍ය කතාබහේදී යම් දෙයක් පෙන්වීමේදී එහෙම නැත්නම් යම් දෙයක් ප්‍රකාශ කිරීමේදී අපි මේ වගේ වාක්‍යයන් නිර්මාණය කරනවා. මේක ගසකි, අරක වාහනයකි, නැත්නම් අපි සමහරක් වෙලාවට තවත් කියන මේ විදිහට ඈත තියෙන දෙයක් පෙන්වනවා. යම් කිසි දේවල් අතරින් යම් දෙයක් පෙන්වන අවස්ථාවන් තියෙනවා. යම් දෙයක් පිළිබඳව විස්තර කරන අවස්ථාවන් තියෙනවා. එහෙම නැත්නම් යම් දෙයක් පිළිබඳව කතා බහ කරන අවස්ථාවන් තියෙනවා. අන්න ඒ වෙලාවල් වලට, අන්න ඒ වගේ අවස්ථාවන් වලදී අපි සිංහලදී නම් නිතර කතා බහට එකතු කරගන්න මේක අරක ආදි වශයෙන් වාක්‍ය නිර්මාණය කරනවා, ගොඩනගනවා. මෙන්න මේ විදිහ වාක්‍යයක් කොහොමද කොරියන් වලින් සකස් කරන්නේ, නිර්මාණය කරන්නේ, කොහොමද අපි කතා බහට එකතු කරගන්නේ කියලා තමයි අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් කොරියන් භාෂාවේදී මේ ව්‍යාකරණය කරුණු තුනක් එක්ක අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන එකක් තමයි ඊ, ඒ වගේම ක සහ චෝ කියන මේ වචන තුන. ඊ කියන එකෙන් අදහස වෙන ඇත්තටම මේ කියන අදහස. එතනදී මූලික වශයෙන් මෙහෙම අදහසක් ඔයා ගන්න, මේකේ තේරුම මෙන්න මේ විදිහ අදහසක් තියෙන්නේ. මටත් ඔබටත් ළඟ තියෙන දෙයක් ගැන කියනකොට, යම් දෙයක් පිළිබඳව පැහැදිලි කරනකොට, ප්‍රකාශයක් කරනකොට, නැත්නම් ප්‍රශ්නයක් අහනවා වෙන්න පුළුවන්, මොනවා හෝ වාක්‍යයක් නිර්මාණය කරනකොට ඊ කියන එක භාවිතා කරනවා. ඔයාටත් මටත් ළඟ තියෙන දෙයක් ගැන කියනකොට. ඒ වගේම තමයි සමහරක් වෙලාවට අපි වාක්‍ය නිර්මාණය කරනවා මට දුර හැබැයි ඔබට ළඟ තියෙන දෙයක් ගැන කතා කරනකොට. අපි සමහරක් වෙලාවට කඩේකට යනවා, කඩේකට ගිහිල්ලා යම් දෙයක් පෙන්වලා කියනවා, යම් කෙනෙක් ළඟ තියෙන දෙයක් ප්‍රකාශ කරනවා, යම් දෙයක් පිළිබඳව අහනවා, යම් දෙයක් අරන් දෙන්න කියනවා. අන්න ඒ වෙලාවල් වලට ඔයාට ක කියන වචනේ භාවිතා කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම තමයි චෝ කියන වචනේ භාවිතා වෙන අවස්ථාවන් තමයි කලින් මතක් කළා වගේ මටත් සහ ඔබටත් අපි දෙන්නටම ඈතින් තියෙන දෙයක් ගැන කියනකොට මේ වගේ මේ වචනේ චෝ කියන වචනේ භාවිතා කරලා වාක්‍යයන් නිර්මාණය කරනවා, වාක්‍ය නිර්මාණය කරන්න හැකියාව තියෙනවා. ඉතින් මෙන්න මේ වචන තුන භාවිතා කරලා වාක්‍ය නිර්මාණය කරන්නට මූලික වශයෙන් බලාපොරොත්තු වෙනවා. ඊ කියන එකට අපිට පුළුවන්කමක් තියෙනවා කිසියම් නාම පදයක් එකතු කරන්න. ක කියන එකට කිසියම් නාම පදයක් එකතු කරන්න පුළුවන්. චෝ කියන එකටත් අපිට නාම පදයක් එකතු කරන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් ඊ කියන එකෙන් කිසිදු අදහසක් එන්නේ නැහැ. ක කියන එකෙන් අදහසක් තියෙනවා පැහැදිලිවම. නමුත් අපිට වාක්‍ය නිර්මාණය කරන්නට අවශ්‍ය කරන සම්පූර්ණම වාක්‍ය නිර්මාණය කරන්නට අවශ්‍ය පසුබිම සකස් වෙන්නේ නැහැ. එhmenan ඊ කියන එකට නාම පදයක් එකතු කරන්න ඕනේ, ක කියන එකට නාම පදයක් එකතු කරන්නට ඕනේ, චෝ කියන වචනයටත් නාම පදයක් එකතු කරලා තමයි වාක්‍ය නිර්මාණය කරන්න සිද්ධ වෙන්නේ. උදාහරණයක් ඇරෙන්න මෙහෙම හිතලා බලන්නකෝ. ඊ සරම් කියන එකෙන් අදහස් වෙනවා මේ පුද්ගලයා, මේ මිනිස්සයා. ක සරම් කියලා කිව්වන් පස්සේ අර මිනිස්සයා කියලා අදහස් වෙනවා. එතනදී ඔබට ළඟ ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්කමක් තියෙනවා. සහ ක සරම් කියනකොට ඔබත් මමත් මේ වෙනකොට දන්න කෙනෙක් ගැන කියනකොටත් ක සරම් කියන එක භාවිතා කිරීම හැකියාව තියෙනවා. ඊට පස්සේ චෝ සරම් බලන්න, මේ වචනයට නිකම්ම භාවිතා කරන්නේ නැතුව නාමපදයක් අපි එකතු කරනවා. චෝ සරම් අර පුද්ගලයා, ඈතින් ඉන්න කෙනෙක් අපි පෙන්වනවා. යම් කෙනෙක් ගැන කතා කරන්න බලාපොරොත්තු, යම් කෙනෙක් ගැන යම් දෙයක් කියනවා, චෝ සරම් කියලා. ඒ වගේම තමයි ඊ චෙක් මේ පොත, ක චෙක් අර පොත, චෝ චෙක් මොකක් හරි ඈතින් තියෙන පොතක්. එහෙම නැත්නම් චෝ කියන එක කලින් මතක් කළා වගේ ක කියන එකේ ඔයත් මාත් දන්න දෙයක්, සාමාන්‍ය කතා බහ කරපු එකක්. මේ වෙනකොට ඒ කියන්නේ අපි දන්නා දෙයක් ගැන කතා කරනකොටත් මේ ඊ සහ ක, එහෙම නැත්නම් චෝ ආදි වශයෙන් භාවිතා කරන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් මෙන්න මේ වචන තුන භාවිතා කරලා නාමපදයන් එකතු කරගෙන අපිට වාක්‍යයන් නිර්මාණය කරන්න පුළුවන්කමක් තියෙනවා. එදිනෙදී වාක්‍යයන් යථාර්ථයේ වාක්‍යයන් වගේම යථාර්ථයේ වාක්‍යයන්ද ගොඩනගන්න අපිට හැකියාව තියෙනවා. ඒ වගේම ඔබේ නිර්මාණශීලී හැකියාවන් එක්ක මේක ප්‍රශ්නාර්ථය කරන්නට, ප්‍රශ්න ඒ වගේම නැතාර්ථයේ ප්‍රශ්නාර්ථය බවට පත් කරන්නට අපට හැකියාව තියෙනවා. ඉතින් වාක්‍යයෙන් වාක්‍යයට ඔයාට ගොඩනගන්නට පුළුවන්කමක් තියෙනවා. ඉතාමත් අලංකාරාත්මක, ඒ වගේම ලස්සන, ඒ වගේම තේරුමක් ඇති අර්ථාන්විත වාක්‍යයන් ගොඩනගන්න පුළුවන්කමක් තියෙනවා. අපි මේකට අවශ්‍ය කරන්නේ මූලික වශයෙන් ව්‍යාකරණ දැනුම. ඉතින් ඒ ඔයා මේ වෙනකොට කොරියන් ලයිව් ක්ලාස් එක හරහා ඉගෙන ගත්ත ව්‍යාකරණ ඔයාට මේ වාක්‍යයෙන් වාක්‍යයකට එකතු කරන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම වාක්‍ය දීර්ඝ කිරීමේ හැකියාවකුත් තියෙනවා. ඉතින් විශේෂයෙන්ම කතා බහ කරනකොට වාක්‍යයන් අපිට එක වාක්‍යයකින් අවසන් කරලා කඩලා තවත් වාක්‍යයකට යෑමේ හැකියාව තියෙනවා. නමුත් අපිට තවත් පුළුවන්කමක් තියෙනවා වාක්‍ය කඩන්නේ නැතුව වාක්‍යයෙන් වාක්‍යයට යන්නට ක්‍රමවේදයක්
දෙකුත් තියෙනවා. ඉතින් මේ ක්‍රමات අපිට භාවිතා කරන්න පුළුවන් නම් මම හිතන්නේ ඔයාට ඔයාගේ භාෂා දැනුම තවත් කෙනෙකුට කොච්චර දුරට දියුණුවෙද කියලා පෙන්වන්නත් ඔයාට පුළුවන්කමක් තියෙනවා. ඉතින් මෙන්න මේ කාරණා වැදගත් වෙනවා. එහෙනම් අපි කතා කරමු තවදුරටත් ඊ ක සහ චෝ කියන වචන භාවිතා කරලා නාමපදයන් එකතු කරලා කොහොමද වාක්‍යයන් නිර්මාණය වෙලා තියෙන්නේ? කොහොමද වාක්‍යයන් ගොඩ නැගෙලා තියෙන්නේ කියලා. අපි කතා කරන්නේ අද පස්වෙනි පාඩම අද අපි සාකච්ඡා කරන්නේ පිටු අංකයේ 7. අපි ගිහිල්ලා බලමු වාක්‍යයන් වලින් ඔයාට තවදුරටත් අපි කතා කරන පැහැදිලි කරන මේ වාක්‍ය රටාව තවදුරටත් අවබෝධ කරගන්න ඔයාට හැකියාව ලැබෙනවා. අපි පළවෙනි වාක්‍යය මේ විදිහට පැහැදිලි කරනවා. ඊහක්සෙන් ඉරමි මුවසින්නිකා. ඊහක්සෙන් ඉරමි මුවසින්නිකා. ඊහක්සෙන් හක්සෙන් ශිෂ්‍යයා කියන අදහස. ඊහක්සෙන් මේ ළමයාගේ ඉරම් නම ඉයන්නවන ආවා කතුරුත් හඟවන්න. ඉරමි මුවසින්නිකා. මුවත් කියන්නේ මොකක්ද කියන අදහස. එතකොට ඉදා කියන ක්‍රියාපදයේ ප්‍රශ්නාර්ථයක් කරන්න ඕන හින්දා එම්නික ඇවිල්ලා තියෙනවා. ඒ හින්දා ඉම්නිකා බවට පත් වෙනවා. වාක්‍යයක් වශයෙන් නිර්මාණය කරනකොට මේ ළමයාගේ නම මොකක්ද කියලා කිව්වොත් ඊහක්සෙන් ඉරමි මුවෝ සින්නිකා. ඊහක්සෙන් ඉරම් මුවෝ මොසින්නිකා කියලා අපිට වාක්‍ය නිර්මාණය කරන්න පුළුවන්කමක් තියෙනවා. මම හිතන්නේ අදහසක් ගන්නට ඇති. අපි කතා කරන්නේ අපේ මේ නිබන්ධනයේ මෙන්න මේ කියන වාක්‍ය ටික පැහැදිලි ඇති කියලා මම හිතනවා. අපිට නිබන්ධනයක් තියෙනවා. අපි මේ නිබන්ධනයත් එක තමයි මේ සම්පූර්ණ මේ පාඩම මේ විදිහට දිගටම කරන්නේ. ඉතින් මේ නිබන්ධනය නැතුව ඔයාලට අපහසුයි. ඉතින් ඔයාලා මේ නිබන්ධනය ළඟ තියෙන්න ඕනේ. නිබන්ධනය ළඟ තියාගෙන තමයි ක්ලාස් එකත් එක්ක සම්බන්ධ වෙන්න ඕනේ. දෙවෙනි වාක්‍ය ඊ සෝසෝ චේගන් ඡෙමි ඉසන්නිදා. ඊ සෝසෝ චේගන් ඡෙමි ඉසන්නිදා. ඊ සෝසෝ චේගන් සෝසල් චෙක් කියලා කියනවා නවකතා පොතට. ඊ සෝසල් චෙක් කියලා කියන්නේ එතකොට මේ නවකතා පොත. ඊ සෝසල් චෙකන් ඇයි ඊ ඔය දන්නවා එන්නන් කියලා තියෙනවා. මේ එන්නන් කියන එක භාවිතා කරනවා කිසියම් විශේෂණයක් හැඟවීම සඳහා. වාක්‍යයක නම් පදයක කිසියම් වාක්‍ය සම්පූර්ණ වාක්‍යය දිහා බලුවන් පස්සේ ඔයාලට මෙන්න මේ එන්නන් සහ ඊගා ඒ වගේම එල්රල් කියන පදත් මේ කියන ප්‍රත්‍යත් නිතර දකින්න පුළුවන්කම තියෙන මේව නිතර භාවිතා වෙන දේවල්. ඉතින් එන්නන් එනවා ඇයි යම් කිසි විශේෂණයක් කරන්නට. එතන මේ එහෙම කියනවා ක සෝසෝ චේගන් චෙමිසම් නිදා. ක සෝසෝ චේගන් චෙමිසම් නිදා. ඒ නවකතා පොත ලම්මේ විනෝද ජනක ඒ නවකතා පොත හරි රසවත් කියන එක තමයි මෙතනදී අදහස් වෙන්නේ. එතකොට කර්සෝසෝ චෙගන් කියනකොට මටයි ඔයාට ළඟ තියෙන පොතක් නොවෙන්න පුළුවනේ. හැබැයි ඔයත් මාත් මේ වෙනකොට දන්න. අපි දෙන්නා මේ වෙනකොට ඒ ගැන කතා කරලා තියෙන. මේ වෙනකොට සමාජය අතර නැත්නම් පිරිසක් අතර ශිෂ්‍යයන් අතර දන්න කියන පොතක්. ඒ නිසා තමයි කර්සෝසෝ ලුනේ. අර මං කලින් කිව්වා ඊ කියන එක මෙතන ඔයාට මටයි ළඟ තියෙන දෙයක්. ක කියන එක මට දුර ඔබට ළඟ තියෙන දෙයක්. චෝ මටත් ඔබට දුරින් තියෙන දෙයක් කියලා කිව්වා. ඊට අමතරව මේ වෙනකොට ඔයත් මමත් දන්න දෙයක් ගැන කතා කරනකොටත් අපිට මේ ක සහ චෝ කියන ඒවා භාවිතා කළ වාක්‍ය නිර්මාණය කරන්න හැකියාව තියෙනවා. තුන්වෙනි වාක්‍යයට ගිහිල්ලා බලමු තවදුරටත් කොහොමද මේ වාක්‍ය රටාවන් ගොඩනැගෙන්නේ කියලා. චොබුනි සාමුශිරේ කේෂිම් නිදා. චොබුනි සාමුශිරේ කේෂිම් නිදා. චෝ කියන්නේ කලිනුත් මතක ඇති අපි අර කියන අදහස මේ තියෙනවා කියලා පැහැදිලි කරා. එතනදී චෝ කියන එකේදී මටයි ඔයාටයි දුරින් තියෙන දෙයක් ගැන. එතනදී මේ වාක්‍යයේදී නะ චෝබුනි කියනකොට කෙනෙක් අහනවා අපි අහනවා ක අක්කා චොනේ ඔෂින් වේගුසරා මුදියේය. දැන් ටිකට කලින් ආපු විදේශිකයා කොහෙද? එතකොට එයා කියන උත්තරේ තමයි එයා ඔෆිස් එකේ ඉන්නවා කියලා. එතකොට එයාගේ අපි නමක් දන්නේ නැහැ. ඒ නිසා අපිට කියන්න පුළුවන් චෝබුනි නැත්නම් කබුනි කියලා කියන්න පුළුවන්. ඒ වරදක් නැහැ. මෙතනදී චෝබුනි කියන එකේදී අර ඈත තියෙන දෙයක් ගැන කියවෙනවම නෙවෙයි. අතට මම ඔයාට මට දෙන්නට පේන්නේ නැහැ. එහෙමනම් චෝබුන් කියන එක භාවිතා කරනවා. හැබැයි මේ වෙනකොට ඔයමයි දන්න දෙයක් දන කාරණාවක්. ඒ නිසා තමයි මේක භාවිතා වෙන්නේ. චෝබුනි සාමුශීරේ කේෂිම්නිදා. ඔහු ඔෆිස් එකේ ඉන්නවා. කේෂිදා කියන වචනය දන්නවා. ඉත්තා කියන එකේ ගෞරවනීය අදහස තමයි කේෂිදා කියලා කියන්නේ. හතරවෙනි වාක්‍යයට ගිහිල්ලා බලන්න ඔයාගේ නිබන්ධනේ මෙන්න මේ විදිහට තියෙනවා. ඊ කොම්මුරි උරි තෝසෝගා නිම්නිදා. ඊ කොම්මුරි උරි තෝසෝගා නිම්නිදා. ඊ කොම්මුරි ඊ කියන්නේ මොකද්ද? මේ කියන අදහස අපිට කියන්න පුළුවන් මේ තියෙන්නේ අපේ පුස්තකාල ගොඩනැගිල්ලයි කියලා. මේ තියෙන අපේ පුස්තකාල ගොඩනැගිල්ලයි කියලා කියන්න පුළුවන්. එමුනම් කොහොමද කියන්නට ඕනේ? ඊ කොන්මුල් ඊ කොම්මුරි උනා ඇයියේ කර්තෘත්වය හඟවන්නේ. ඉතින් අපි මේ හැම වාක්‍යයකම එකතුන ව්‍යාකරණය ගැන පුංචි හෝ පැහැදිලි කිරීමක් කරන්න උත්සාහ කරනවා. එතකොට ඔයාට අර ඉගෙනගත්ත ව්‍යාකරණ නැවත මතක් කරගන්න නැවත සිහිපත් කරගන්න ඔයාට අවස්ථාව ලැබෙන හින්දා. ඉතින් මේ හැම ව්‍යාකරණයක්ම අපි
මේ නිබන්ධනය සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරනවා. ඉතින් අපි හැම සෙනසුරාදාවකම මේ ගැන කතා කරන්න හැම සෙනසුරාදාවකම මේ කොරියන් ලයිව් ක්ලාස් එකේ ලයිව් එක වගේම සජීවී විකාශනයට පුළුවන් නරඹන්න. ඉතින් ඒක අනිවාර්යයෙන්ම අපි කතා කරන්නේ මේ නිබන්ධනය වෙන හින්දා ඔයා අනිවාර්යයෙන්ම මේක ළඟ තියාගෙන පාඩම්වලට සම්බන්ධ වෙන්න නැත්නම් වැඩේ භාගයක් වෙනවා. ඇයි? ඔයා සමහරක් වෙලාවට ඇහෙන එක පොතේ ලියාගෙන වෙන්න පුළුවන්. ඔයාට එහෙම කරන්න අපොල. හැබැයි ගැටලුව තියෙන්නේ හරියට අපි ලියනවාද? හරියට නිවැරදි අකුර අපි හරියට ලියනවාද? හරියට ශබ්ද කරන්න නිවැරදිව අපි උච්චාරණය කරන්නට ඕනේනේ. නිවැරදි උච්චාරණය වෙන විදිහට අපි අක්ෂරය ලියනවාද? අකුරු ලියනවාද? කියන එක වැදගත් වෙනවා. ඒ හින්දා තමයි මේක අත්‍ය වශයෙන්ම පාඩම කරනකොට ළඟ තියෙන්න ඕනේ කියලා මම නිතරම කියන්නේ. එතකොට මේ විදිහට කියන චොබුදි සාමුශිරි කේසිමුනත ඔහු ඔෆිස් එකේ ඉන්නවා. ඔහු ඔෆිස් එකේ ඉන්නවා. ඊළඟ වචනේ බලමු. අපි හතරවෙනි එකට කියවේ ඊ කොම්මුරි උරි තෝසෝ ගා නිම්නිදා. ඊ කොම්මුරි මේ ගොඩනැගිල්ල අපේ පුස්තකාලය. උරි කියන එකෙන් අපි කියන එකත් අදහස් වෙනවා, අපේ කියන එකත් අදහස් වෙනවා. උරි කොන්මුල් ඉම්නිදා, කොන්මුල් ගොඩනැගිල්ල. ඉදා කියන්නේ වෙයි වේ කියන අදහස. වෙමි කියලා කියන්න වේය කියලා කියන්න ඕන නම් ඉදා කියන එක විතරක් භාවිත කළ වාක්‍යයක් නිර්මාණය කරන සාර්ථක නැහැ. එහෙනම් අපිට ඉම්නිදා සන්නිදා කියන එක භාවිත කරන්න වෙනවා. ඉදා කියන එක හර කිරියවන්නේ නිසා කෙලිම ඉම්නිදා එකතු වෙනවා. කොහොමද ශබ්ද වෙන්නේ? ඉම්නිදා. ඊ කොම්මුරන් උරි තෝසෝ ගාන් ඉම්නිදා කියලා වාක්‍ය නිර්මාණය කරන්න පුළුවන්කමක් තියෙනවා. පැහැදිලි ඇති කියලා මම හිතනවා. තවදුරටත් අපි පැහැදිලි කරගන්න මේ වාක්‍ය රටාව භාවිතා වෙන්නේ කොහොමද කියලා. අපි ඊළඟට කතා කරන්නේ පස්වෙනි වාක්‍ය මෙන්න මේ විදිය වාක්‍ය. ඊගොෂි ක්‍රිම් ඉම්නිදා. ඊගොෂි ක්‍රිම් ඉම්නිදා. ඊගොෂි මතකද? මම හිතන්නේ මතකයි. ආට මේ වෙනකොට පැහැදිලි කරගත්ත හින්දා. ඊගොෂි මේක මේ දේ කියන අදහස තමයි මේ කියන්නේ. ඊගොෂි මෙතනදී ඊගොෂි කියන එක ඔයාට මතක ඔයා පොඩ්ඩක් මතක් කරලා බලන්න. ගොත් කියන එකේ අදහස් දෙකක් තියෙනවා. හැබැයි ලියන විදිහ වෙනස් නේ. ගොත් කොහොමද? ගොත් කියන එකෙන් ස්ථානයක් හඟවනවා වගේම දෙයක් පිළිබඳවත් අදහස් වෙනවා. මෙතනදී කියන්නේ ඊගොෂි ඊගොෂි ක්‍රිම් ඉම්නිදා. මේක පින්තූරයකි. ක්‍රිම් ක්‍රිම් කියලා කියන චිත්‍රයට චිත්‍රයට කියන අපි ක්‍රිම් කියලා. චිත්‍රයකි කියලා කියනවා නම් ක්‍රිම් ඉම්නිදා කියලා කියන්න පුළුවන්. ක්‍රිම් ඒ යෝ කියලා කියන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් ඔයා මේ වෙනකොට ගිය සතියේ පාඩමේදී මතක නම් ඔයාට ඉදා කියන ව්‍යාකරණයත් අපි පැහැදිලි කළා. ඒ යෝ සහ ඒ යෝ කියන ව්‍යාකරණයත් පැහැදිලි කරා. ඉතින් ඉදා කියන ව්‍යාකරණයත් ඒ යෝ සහ ඒ යෝ කියන ව්‍යාකරණය දෙකම සමාන ව්‍යාකරණ කියලා තමයි පැහැදිලි කරේ. ඉතින් ඉදා කියන එකට ඔයාට මතක නම් ඉදා කියලා කියන්නේ ක්‍රියාපදයක් කියලායි මම කිව්වේ. ඉතින් නාමපදයට කෙලින්ම ඉදා කියන ක්‍රියාපද එකතු කරලා වාක්‍ය සම්පූර්ණ කරන්න සර්ව සම්පූර්ණ කරන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් ඒත් එක්කම කෙලින්ම ආට ඒ යෝ සහ ඒ යෝ භාවිතා කරන්න පුළුවන් නාමපදයට එකතු කරා. නාමපදයක්කට එකතු කරන්නේ නැහැ ඊයේ. මේක සම්පූර්ණ වාක්‍යයක් කරන්න ඕනේ හින්දා. ශිෂ්‍යයා කියලා හරියන්නේ ශිෂ්‍යයකි කියලා කියන්න ඕනේ. වාහනේ කියලා හරියන්නේ වාහනේකි කියලා කියන්නට ඕනේ. එනිසා තමයි අපි මේ ව්‍යාකරණ ක්‍රම භාවිතා වෙන්නේ භාවිතා කරන්නේ කොහොමද කියලා ඔයාලට පැහැදිලි කරන්නේ. ඉතින් ඔයාලට අපි කියන එක නැවත නැවත මතක් කරනවා ඔයාලට නැවත ඒ පිළිබඳව අවබෝධය අවධානය යොමු කරන්න කියලා. නැත්තම් මොකද අපි පරණ කලින් කරගෙන ආපු ටික අමතක කරොත් ඉස්සරහට යනකොට ටිකක් ඇත්තටම අමාරුයි. මොකද අපේ නිමිති බන්ධනේ පිටු 122ක් වගේ ප්‍රමාණයක් තියෙන ඉස්සරහ අපි දිගට කරනකොට අපිට අලුත් අලුත් ව්‍යාකරණ තමයි හම්බෙන්නේ. ඒතකොට පරණ ව්‍යාකරණ හැම වෙලාවෙම මතක් කරන්න බැරි වෙයි. ඒ හින්දා ඔයා දැම්ම පුළුවන් තර කරපු ව්‍යාකරණ ටික මතක තියාගෙන උත්සාහ කරන්න. බලමු ඊළඟට 6 වෙනි වාක්‍ය මොකක්ද කියලා. ඒක ප්‍රශ්නාර්ථ වාක්‍යයක් තමයි තියෙන්නේ. ඉතින් ඔයාලා මේ වෙනකන් දිගටම ඇහුවේ අර්ථාර්ථ වාක්‍ය. බලමු කොහොමද මේ ඊ සහ ක එහෙම නැත්නම් චෝ කියන වචන භාවිතා කරලා කොහොමද ප්‍රශ්නාර්ථ වාක්‍ය ගොඩනගන්නේ කියලා. කගොෂි සාශිරිම් නිකා. කගොෂි සාශිරිම් නිකා. කගොෂි සාශිරිම් නිකා. කගොෂි ඒක සාශිර කියලා කියන්නේ මොකද්ද? සාශිර කියලා කියනවා ඇත්ත. ඇත්ත කියන අදහස සත්‍ය කියන අදහස තමයි මේ කියන්නේ. ඒක ඇත්තක්ද කියලා තමයි මේ අහන්නේ. ඒක ඇත්තක්ද කොහොමද අහන්නේ? කගොෂි සාශිරිම් නිකා. කගොෂි සාශිරිම් නිකා. සාසිල් සයන්න සියන්න අල්ලයන්. ඒ හින්දා තමයි ඉදා එකට ඉම්නිකා දාල ප්‍රශ්නයක් කරන්නේ. කගොෂි සාශිරිම් නිකා. සාශිරිම් නිකා වුණේ ඇයි? ලයන්නයි යන්නයි එකට එකතු වෙලා මේක શબ્ද වෙන එකට එකතු වෙන රියන්නක් වෙනවා. කොහොමද? ඒ හින්දා શબ્ද වෙනවා සාශිරිම්නිකා. කගුසි සාශිරිම්නිකා. ඒක ඇත්තක්ද කියලා මේ විදිහට යාට ප්‍රශ්නයක් අහන්න පුළුවන්කමක් තියෙනවා. හරි, ඊළඟට අපිට බලමු තවත් වාක්‍යයක් මේ විදිහට දෙනවා. ඊගොෂි නොමු කේක තම්නේදා. ඊගොෂි නොමු කේක තම්නේදා. කේක තදා. කේක තදා කියලා කියන්නේ මොකද්ද? කේක තදා කියලා කියනවා පිරිසුදුයි කියන අදහස දෙන්න.
කෙකත් හදා කල්කම් හදා අහලා ඇති. කෙකත් හදා කල්කම් හදා මේ වචන දෙකම භාවිතා කරනවා පිරිසුදුයි කියලා කියන්න. ඉතින් මේට වැඩිය තවත් ගොඩක් වචන තියෙනවා පිරිසුදුයි කියලා කියන්න. ඉතින් මේ හැම වචනයක් වාට ඉගෙන ගන්න පුළුවන් නම් හොඳයි. අපි අනිවාර්යයෙන්ම කොරියන් ලයිව් ක්ලාස් එකේ මේ ව්‍යාකරණ නිබන්ධනත් එක්ක වචනත් පැහැදිලි කරලා දෙනවා. හැම සතියකම නාම පද 10ක් ක්‍රියාපද 10ක් ඔයාටම කියනවා ලියා ගන්න කියලා. ඔයා ලියා ගන්න පුළුවන්. ඒ වගේම ආගා පොත තියනවා පාඩම් කරන්න කියලාත් මම කියනවා. ඇයි මේ වචන එකතු කරගන්නම ඕනේ භාෂා දැනුම දියුණු කරගන්න නම්. අලුත් වචන එකතු කරගන්නට ඕනේ. සමාන වචන එකතු කරගන්නට ඕනේ. ඔයාගේම යම් කිසි කෙනෙක් ඔයා දන්නම වචනයට ඇර වෙනත් වචනයකින් ප්‍රශ්නයක් අහන්න ඉඩ තියෙනවා. අන්න ඒ වෙලාවට අර තේරුම් ගන්න පුළුවන් වෙන්නේ ඔයා ඒ වචන ඉගෙනගෙන තිබුණොතින් විතරයි. ඒ හින්දා අනිවාර්යයෙන්ම ඔයාට සිද්ධ වෙනවා මේ සමාන වචනත් ඉගෙන ගන්න. මොකද්ද මේ කියන්නේ? කකුෂි සාශ්‍රීම් නිකා කියලා කියනවා. ඊළඟට ඉගොසි නෝමු කේක තම්නේද? මේක හරීම පිරිසුදුයි. ඉගොසි නෝමු කේක හම්නේද? කෙකත් හදා කියන ක්‍රියා මූලය තමයි අම්නිදා වුනේ. මේක මොනවා අපිට ප්‍රශ්නාර්ථයක් කරන්න පුළුවන්ද බැරිද? අනිවාර්යයෙන්ම පුළුවන්. කොහොමද මේක පිරිසුදුද? කොහොමද අනේ? ඉගොසි කෙකත් හම්නිකා. ඉගොසි කෙකත් හම්නිකා මේක පිරිසුදුද? මේක පිරිසුදුයිද? ඉගොසි කෙකත් හම්නිකා චෝගොසි කෙකත් හම්නිකා. ඈ ඒ විදිහට අහන්න පුළුවන්කමක් තියෙනවා. නැත්නම් කගොසි කෙකත් හම්නිකා මේ ක්‍රම තුනම භාවිත කරන්න පුළුවන් මොනවාද? ඊ ක චෝ මේ ක්‍රම තුනම අපිට භාවිත කරලා වාක්‍ය නිර්මාණය කරන්න සිද්ධ වෙනවා. හේතුව ඒ අවස්ථානුකූලව යාට වාක්‍ය රටාවන කොටන ගන්න සිද්ධ වෙන හින්දා අර්ථය වෙනස් හින්දා ඒ හින්දා තමයි අපි මේ ක්‍රම තුනම භාවිත කරලා වාක්‍ය නිර්මාණය කරන්නේ. උදාහරණ වාක්‍යයන් වල තව එක වාක්‍යයක් අපිට තියෙන කතා කරන්න මම හිතන්නේ මේ වාක්‍යයත් කතා කරාම පස්සේ යාට පැහැදිලි කොහොමද මේ ඊ සහ ක එහෙම නැත්නම් චෝ කියන මේ ව්‍යාකරණ ක්‍රමය භාවිත වෙන්නේ කියලා. බලමු අවසාන වාක්‍යය මොකද්ද කියලා. චොබුනි නුගුයිම්නිකා. චොබුනි නුගුයිම්නිකා. චොබුනි නුගුයිම්නිකා. අපි අහනවා නේද සමහරක් වෙලාවට අරයා කවුද? අරයා කවුද? අපි අහන කොරියන් වලින් අහන්නේ කොහොමද? චොබුනි නුගුයිම්නිකා. චොබුනි නුගුයිම්නිකා. එයා කවුද? අරයා කවුද? අදහසක් තමයි මෙතනදී තියෙන්නේ. මේක මොකද්ද? ප්‍රශ්නාර්ථය. එහෙනම් ඉදා කියන එකට කෙලින්ම ඉන්නිකා බවට පත් වුණ ඇයියේ අබ්නිදා සන්නිදා අම්නිකා සන්නිකා කියලා ව්‍යාකරණයක් තියෙන අපේ ව්‍යාකරණ වල මුල්ම පාඩම් ටික. කොතනද? මෙන්න මේ ටික පළවෙනි කොටසේ. ඇයි මේවා අම්නිදා සන්නිදා භාවිතා කරනවම නෝද? අථාර්ථය වාක්‍යයන් සඳහා මේක චොන්දෙම් මල් බවට පත් වෙනවා. ඒ වගේම අම්නිකා සන්නිකා භාවිතා කරනවම මොනවටද? ප්‍රශ්නයක් විවසන ප්‍රශ්නයක් කරන්න. හැබැයි මේ ඔක්කොම භාවිත වෙන මොනවටද? ක්‍රියාපදයන් වලට. එහෙමනම් මෙතන ක්‍රියාපදය මොකද්ද? ඉදා කියන ක්‍රියාපදය. ඉදා කියන ක්‍රියාපදය තමයි අම්නිකා වුණේ ප්‍රශ්නාර්ථයක් බඩ නගන්න. ප්‍රශ්නාර්ථයේ වාක්‍ය සකස් වෙන්න. එහෙමනම් මෙහෙම අන චොබුනි නුගු ඉම්නිකා. චොබුනි නුගු ඉම්නිකා. ඔහු කවුද? ඇය කවුද? ආදි වශයෙන් ඔයාට මේ වාක්‍ය වෙනස් කරන්න පුළුවන්කමක් තියෙනවා. පැහැදිලි ඇති කියලා මම හිතනවා වාක්‍ය රටාව පිළිබඳ. අපි පැහැදිලි කරගත්තේ මේ ටික උඩ ටික අපි පැහැදිලි කරගත්තා. දැන් අපි යනවා මෙන්න මේ ටිකට. අනිවාර්යයෙන්ම අත්‍යවශ්‍යම වැදගත්ම කාරණාව. ඉතින් මේ ටික අභ්‍යාස මේ අභ්‍යාසය කළොත් තමයි මම හිතන්නේ ඔයා අද පාඩමෙන් යම් දෙයක් ගත්තා වෙන්නේ. ඉතින් අද දවසේ මම සම්පූර්ණයෙන් මේ අභ්‍යාසයට උත්තර ඔයාට කියලා දෙන්නේ නැහැ. ලබන සතිය තමයි මම මේකට උත්තර ඔයාගෙන් අහන්නේ. එතකොට ඔයා අනිවාර්යයෙන්ම අද පාඩම 4-5 හැරයක් හරි 10 හැරයක් හරි බලලා බලලා පුළුවන් තරම් මේ වාක්‍ය ක්‍රමය ඊක චෝ කියන ව්‍යාකරණ ක්‍රමය පිළිබඳ අවබෝධයක් ඇති කරගෙන ඔයා පුළුවන් තරම් ඉක්මනින් මේ අභ්‍යාසය සම්පූර්ණ කරන්න අපි ලබන සතිය අනිවාර්යයෙන්ම ඔයාගෙන් අහන. පොඩ්ඩක් අපි කියවලා බලමු කොහොමද මේ වාක්‍ය රටාව කියලා. මේක ටිකක් දීර්ඝ අභ්‍යාසයක්. පළවෙනි එක කගොත් ඇලෙයිරක් සින්මුනි කියලා තියෙනවා. කගොත් ඇලෙයිරක් සින්මුනි කියලා තියෙනවා. යටින් මොකද තියෙන්නේ? යටින් තියෙන මේක ප්‍රශ්නාර්ථ වාක්‍යයක් කරන්න කියලා තමයි තියෙන්නේ. කගොත් ඇලෙයිරක් සින්මුනි. කගොත් කියලා කියන්නේ මොකද්ද? අරක කගත් කියන එක මම කලින් උත්කව ක කියන එක අර කියන අදහස මට ඔයාට ළඟින් තියෙන දෙයක් මට දුරින් ඔයාට ළඟින් තියෙන දෙයක් ගැන කියනවා කියලා කිව්වා. එතකොට කගොස් සින්මුන් හැබැයි අහන්නේ මොකද්ද? අරක පත්‍රයක්ද කියලායි ප්‍රශ්නේ අහන්න ඕනේ. පැහැදිලිනේ. හොඳටම ඔයාට මං හිතන්නේ අවබෝධයක් ඇති. ඉදා කියන එක දාලා ප්‍රශ්න කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට යේයෝ සහ යේයෝ දාලා වාක්‍ය නිර්මාණය කිරීම හැකියාවක් තියෙන මේ ක්‍රම ඕනම එකක් ඔයාට භාවිතා කිරීම හැකියාවක් තියෙනවා. දෙවෙනි වාක්‍යෙට ගිහිල්ලා බලමු මොකද තියෙන්නේ කියලා. මේ විදිහේ ඒකත් ප්‍රශ්නාර්ථ වාක්‍යයක්. ඔයාගේ අභ්‍යාසයේ දෙවෙනි වාක්‍ය ඔයා හදන්නට ඕනේ. ඒකත් ප්‍රශ්නාර්ථ වාක්‍යයක් තමයි සකස් කරන්නට ඕනේ. බලමු මොකක්ද කියලා. චොගෝ
ඇලෙයිරක් චිදෝ කියලා දෙනවා. චෝගෝ ඇලෙයිරක් චිදෝ කියලා දෙනවා. චෝගෝ කියලා කියන්නේ අරක ඔයාට මට ඈතින් තියෙන දෙයක් ගැන කියන්න පුළුවන් කියලා කිව්වා. ඊට පස්සේ මේ වෙනකොට ඔයා මායි දන්න දෙයක් ගැන, අපි දන්න දෙයක් ගැන කියනකොට චෝ කියන එක භාවිත කරන්න පුළුවන්, ක කියන එක භාවිත කරන්න පුළුවන්. චෝගෝ ඊට පස්සේ ඇලෙයිරක් චිදෝ කියලායි තියෙන්නේ. චිදෝ කියන්නේ මොකද්ද? චිදෝ කියලා කියන්නේ සිටියම. එහෙනම් අරක සිටියමක්ද කියලා නේද ප්‍රශ්නේ හැදෙන්නට ඕනේ. හරි, මම මෙහෙම සිංහලෙන් කියවට ඔයා කොරියෙන් වලින් මේක ලියන්න ඕනේ. බලමු ඔයාට පුළුවන් ද ලියන්න කියලා. ලබන සති අපි මේ ගැන අහනවා. තුන්වෙනි වාක්‍ය ඉබුන් ඇලෙයිරා ආබෝජී කියලා දෙනවා. ඉබුන් ඇලෙයිරා ආබෝජී කියලා දෙනවා. ඉබුන් ඉබුන් කියන එකෙන් අදහස් වෙනවා ඔයා දන්නා. ඊ කියන්නේ මේ බුන් කියලා කියන මනුස්සයාට, පුද්ගලයාට. ඒ වගේම බුන් කියන එක භාවිත කරන වෙලාව කියනකොට, ඔයා විනාඩි ගාන කියනකොට ඔයාට බුන් කියන වචනයත් භාවිත කිරීමේ හැකියාව තියෙනවා. එතකොට ඉබුන් අබෝජී කියලානේ තියෙන්නේ. ඉබුන් අබෝජී, මෙයා තාත්තා, මේ මගේ තාත්තා, මේ අපේ තාත්තා කියලා ඔයාට වාක්‍ය නිර්මාණය කරන්න පුළුවන්. මේ වාක්‍ය නම් ඔයා ලියන්නට ඕනේ යථාර්ථයේ වාක්‍යයක් හැටියට. බලමු හතරවෙනි එක මොකද්ද කියලා. ඉගොත් ඇලෙයිරා කුක්චේ උච්චේ ගො කියලා දෙන. ඇලෙයිරා කුක්චේ උච්චේ ගො කියලා තමයි දෙන්නේ. මොකද්ද මේ කියන්නේ? ඉගොත් ඉගොත් කියන එක මෙතනින් අදහසන ගොත් කියන එක ස්ථානයක් අදහසන මෙතනදී නම් ඉගොත් මෙතන ස්ථානයක් ගැන කියවෙන්නේ. කුක්චේ කුක්චේ කියලා කියන්නේ මොකද්ද? අන්තර්ජාතික කියන අදහස. උච්චේ ගො කියලා කියන්නේ තැපැල් කන්තරු. ඉතින් ඔයා මේ වෙනකොට මේව නම් දන්නවා, මම දන්නවා, පැහැදිලිව ඔයා මේ නාම පදි ක්‍රියාපද දන්නවා කියලා. හැබැයි ඔයාට අලුත් වචනයක් හම්බ වෙනවාම, අලුත් නාම පදයක් ක්‍රියාපදයක් හම්බ වුණාම ඔයා ඉගෙනගත්ත ව්‍යාකරණ සමහරක් කළාට ඔයාට භාවිත කරන්න ගියාම ගැටලුවක් වෙනවා. ඒ කියන්නේ වාක්‍ය නිර්මාණය කරලා තවත් කෙනෙක් එක්ක ප්‍රකාශයක් කරන්න, ප්‍රශ්නයක් අහන්න, වාක්‍යයක් නිර්මාණය කරන්න ගියාම පොඩි ගැටලුවක් ඇති වෙනවා. ඉතින් මේ ගැටලුවට මේ අනිවාර්යයෙන්ම විසඳුම වෙන්නේ ඔයා මේ අභ්‍යාස හොඳට කරන්නට ඕනේ. අභ්‍යාස නැත්තම් අපිට කවදාකවත් මේ වාක්‍ය රටා ක්‍රමය ඉගෙන ගන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒ හින්දා මේක හදන්න, මේක යථාර්ථයේ වාක්‍යයක් වශයෙන් තමයි නිර්මාණය කරන්නට ඕනේ. මේ විදිහට දෙනවා. ඉගොත් ඇලෙයිරා කුක්චේ උච්චේ ගොක් කියලා තියෙන්නේ. එහෙමනම් ඔයා කියනවනේ මේක අන්තර්ජාතික තැපල් කන්තෝරුවයි කියලා ඔයා වාක්‍ය නිර්මාණය කරන්න. පහ මේ විදිහට දෙනවා. පස්වෙනි වාක්‍ය බලන්න මොකක්ද තියෙන්නේ කියලා. චොගොත් ඇලෙයිරා සිගේ කියලා දෙනවා. චෝගොත් ඇලෙයිරක් සිගේ. සිගේ සිගේ මොකද්ද අදහස? සිගේ ඔයා දන්නවද සිගේ කියන්නේ මොකද්ද කියලා? සිගේ සිගේ කියලා කියනවා සියන්න, ගයන්න, යන්න. කොහොමද? සිගේ සිගේ කියලා කියනවා උර්ලෝසුවට. එතකොට චෝගොත් සිගේ කියලා කියනවා අරක උර්ලෝසුවයි කියලා කියන්නේ. මේක ප්‍රශ්නාර්ථ වාක්‍යයක්. අරක උර්ලෝසු වක්ද කියලා තමයි ප්‍රශ්නය අහන්නට ඕනේ. බලන්න ඔයාට පුළුවන් ද කියලා ලබන සතිය ට්‍රයි කරන්න. ලබන සතිය වෙනකොට ඔයා අනිවාර්යෙන් සෙනසුරාදාරෑ වෙනකොට කොරියන් ලයිව් ක්ලාස් එකේ අපි ලයිව් එක ගේනවා. ඉතින් ඔය වෙනකොට ඔයා සූදානම් කරගන්න, මේ වචන පාඩම් කරගන්න, ඒ වගේම අභ්‍යාස ටිකත් හදලා සූදානම් කරගෙන තියාගන්න. ඔයා ලියපු එක හරිද කියලාත් බලන්නට ඔයාටම සිද්ධ වෙනවා. ඊළඟ බලන්න පිටුවන්ගේ හතේමයි අපි කතා කරන්නේ තවමත්. කගොසි චම්මුනිම්නිකා, කගොසි චම්මුනිම්නිකා කියලා අහනවා. දැන් මෙතනදී ඔයාලට මම කලින් කිව්වා මතකද? යථාර්ථයේ වාක්‍ය තියෙනවා, නැතාර්ථයේ වාක්‍ය තියෙනවා, ප්‍රශ්නාර්ථයේ වාක්‍ය තියෙනවා, නැතාර්ථයේ ප්‍රශ්නාර්ථයේ වාක්‍යයක් තියෙනවා. කතා කරනවා කියලා කියන්නේ, භාෂාවක් කියලා කියන්නේ මේ ටිකනේ. යථාර්ථයේ වාක්‍ය ගොඩනගනවා. අපි කියන්නේ උදාහරණ, යථාර්ථය කියන්නේ මොකද්ද? යනවා. නැතාර්ථය කියන්නේ මොකද්ද? යන්නේ නැහැ. ප්‍රශ්නාර්ථය කියන්නේ මොකද්ද? යනවාද. නැතාර්ථයේ ප්‍රශ්නාර්ථය කියන්නේ මොකද්ද? යන්නේ නැද්ද? මේ ටික නේද භාෂාවක් කියලා කියන්නේ. මෙන්න මේක හරියට අපිට නිවැරදිව භාවිත කරන්නට පුළුවන්කමක් තියෙනවා නම් මං හිතන්නේ ගැටලුවක් වෙන එකක් නැහැ ඔයාට. ඒ හින්දා බලමු මොකක්ද මේ කියලා. කකොසි චම්මුනිම්නිකා කියලා අහනවා. කකොසි චම්මුනිම්නිකා අරක ජනේලයේද කියලා තමයි අහන්නේ. අරක ජනේලයේද කියලා අහනවා. එතකොට උත්තරේ දෙනවා අනියෝ කුමාවක් මුන් කියලා. අනියෝ අනියෝ කියලා කියන්නේ මොකද්ද? අනිදා කියන එකෙන් තමයි වෙලා තියෙන්නේ. අනිදා කියන එක අදහස් වෙනවා නැත කියන අදහස. නැත 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 කියන අදහස තමයි තියෙන්නේ ක්‍රියාපදයක්. ඊට පස්සේ දෙනවා මුන් කියලා. එහෙනම් නැහැ මේක දොරකි කියලා තමයි කියන්නට ඕනේ. එහෙනම් මේක අපිට අනියෝ කියන එකේ නැතාර්ථ අදහස් වුණා. අනියෝ මොකද්ද ඊට පස්සේ කියනකොට? අනියෝ ඊගොසි මුන් ඉන්නිදා කියලා වාක්‍ය නිර්මාණය කරන මම ඒ වාක්‍ය ඔන්න නිර්මාණය කරලා දුන්නාට උදව්වක් හැටියට අපි යමු ඊළඟ වාක්‍ය කිහිපයට. පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න ඔයාලට තියෙන අභ්‍යාස ටික. ඊළඟ පිටුව 8 වෙනි පිටුවේ අපිට මේ තියෙන අභ්‍යාස ටික තමයි කරන්න තියෙන්නේ. හරි, බලමු මොකද්ද තියෙන්නේ කියලා. පළවෙනි එක දෙවෙනි එක මේ විදිහට තියෙනවා. චෝගොසි මුනිම්නිකා කියලා අහනවා. චෝගොසි මුනිම්නිකා, චෝගොසි මුනිම්නිකා මොකද කියන්නේ? අරක ජනේ දොරද? අර දොරදද කියලා තමයි අහන්නේ. අර එළියට යන දොරද? අර ඇතුළට එන දොරද? මේ විදිහට.
ප්‍රශ්න අහන්න පුළුවන්නේ මම මේ චූටි වාක්‍ය තමයි හදලා තියෙන්නේ. ඇයි? ඔයාට මේ ව්‍යාකරණ ක්‍රමය මුලින්ම අල්ල ගන්න ඕනේ හින්දා. මේක දිග වාක්‍යයක් කරලා මට හදන්න පුළුවන්. හැබැයි එහෙම වුණොත් ඉතින් වෙන්නේ ඔයාට මේ දීර්ඝ වාක්‍ය හදාගන්න දීර්ඝ වාක්‍ය හැදුනේ කොහොමද කියන එක ගැටලුවක් ඇති හින්දා. ඒ නිසා පුංචි වාක්‍ය වලින් පටන්ගෙන ලොකු ලොකු වාක්‍ය වලට ගියහම කිසිම ගැටලුවක් නැහැ. ඔයාට ඒ අවස්ථාවන්දී භාෂාවට අලුත් දේවල් එකතු කර ගන්න පුළුවන් වෙන නිසා. බලමු එහෙනම් මේක ඔයා වාක්‍ය කියලා නිර්මාණය කරන චොගසි මුනිම්නිකා කියලා හනවා අරක දොරද කියලා හනවා. එතකොට උත්තරේ දෙනවා ඔව් ඒක දොර. ඔව් ඒක එලියට යන දොර. ඔයා එහෙම ලියන්න ගැටලුවක් නැහැ. ඊළඟ තුන්වෙනි වාක්‍ය බලන්න ප්‍රශ්නාර්ථයේ වාක්‍ය ප්‍රහානවා ප්‍රශ්නයක් අහනවා මෙන්න මේ විදිහට. ඊගොසි බෝල් පෙන් නිම්නිකා ඊගොසි බෝල් පෙන් නිම්නිකා මේක පෑනක්ද මේක බෝල් පෙන් එකක්ද කියලා තමයි අහන්නේ. ඊගොසි බෝල් පෙන් නිම්නිකා මේක පෑනක්ද කියලා අහනවා. එතකොට නෑ මේක පැන්සලකි කියලා තමයි උත්තර දෙන්නේ. කොහොමද එහෙමනම් මේක උත්තර දෙන්නේ? පැහැදිලි අනියෝ කියලා දාලා මෙහෙමයි 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 කියලා වාක්‍ය නිර්මාණය කරන්න. මම මේ ටික ඔක්කොම කියලා දුනොත් එමාට මම හිතන්නේ ගැටලුවක් වෙනවා. මොකද අපි ඉගෙන ගන්නවා කියලා කියන්නේ තනියෙන් දෙයක් කරනවා කියන එක. ඉතින් ඔයත් මම හිතන්නේ තනියෙන් දෙයක් මහන්සිලා කරොත් තමයි අනිවාර්යෙන් දියුණුවක් තියෙන්නේ. තවත් කෙනෙක් උදව් ගන්න ගියොත් එහෙම කවදාකවත් අපිට දියුණුවක් නම් ලබන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා උත්සාහ කරන මෙන්න මේ ටික උත්තර හොයන්න අභ්‍යාස ටික කරන්න අපි ලබන සතියේ මේක අභ්‍යාස ටික සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් එහෙමනම් අද අපි කතා කරේ පැහැදිලි කර මේ ව්‍යාකරණ නිබන්ධනේ 7 වෙනි පස්වෙනි පාඩමයි අපි කතා කරේ 7 වෙනි පිටුවේ 5 වෙනි පාඩම ඊ ක චෝ කියන ව්‍යාකරණ ක්‍රමයයි කිය පැහැදිලි කරගත්තේ. ඊ කියන එකෙන් අදහස් කළා මේ කියන එක, ක කියන එකෙන් අදහස් කළා මට දුර ඔයාට ළඟින් දෙන එකක්. චෝ කියන එකෙන් අදහස් කළා ඔයාට මට දුරින් තියෙන දෙයක් ගැන කියනවායි කියලා. එතනදී මම තවදුරටත් කිව්වා ක චෝ කියන දෙක ඔයාත් මාත් මේ වෙනකොට දන්න දෙයක් ගැන මේ වෙනකොට අවබෝධයක් තියෙන දෙයක් ගැන කතා කරනකොටත් මේක භාවිතා කරන්න පුළුවන්කමක් තියෙනවා කියලා කිව්වා. ඊළඟ විශේෂයෙන්ම වැදගත්ම කාරණා වෙන්නේ මේකට නාමපදයක් එකතු කරන්නට ඕනේ. නාමපදයක් එකතු කරලා තමයි වාක්‍ය නිර්මාණය කරන්නට ඕනේ. මම හිතන්නේ ඔයාලට පැහැදිලි ඇති මේ වාක්‍ය රටා ක්‍රමය මොකක්ද කියලා. හිතනකොට අහගෙන ඉනකොට හරිම ලේසි, කියන වාක්‍යත් හරිම පැහැදිලි කියලා ඔයාලට හිතෙන්න පුළුවන්. හැබැයි ගැටලුව තියෙන්නේ අපි වාක්‍යයක් කොහොමද ගොඩනගන්නේ? මිනිස්සේ කිසරා ගිහිල්ලා මගේ හිතේ තියෙන දේ කොහොමද තවත් කෙනෙකුට කියන්නේ? කියන්න ගියාම තමයි ගැටලුව ඇති වෙන්නේ. එහෙනම් ඔයාලා පුළුවන් තරම් ප්‍රැක්ටිස් කරන්න, ඒ කරන පුළුවන් තරම් කරන ප්‍රැක්ටිස් ගොඩක් කළොත් තමයි ඔයාට ඒ වෙලාවට කිසිදු පැකිලීමකින් තොරව තවත් කෙනෙක්ගෙන් ප්‍රශ්නයක් අහන්න කෙනෙක් අහන දෙයකට උත්තර දෙන්න හැකියාව ලැබෙන්නේ. ඉතින් මම හිතනවා ඔයාට ඒ අවස්ථාව, ඒ හැකියාව ලැබෙයි කුරියන් ලයිව් ක්ලාස් එකේ. අපි පුළුවන් තරම් ඔයා වෙනුවෙන් ඒ උදව්ව කරන්න ඉදිරියටත් පාඩම් සකස් කරනවා. මේ නිබන්ධනේ අනිවාර්යයෙන්ම ඔයා ගෙන්නගෙන පාඩම් කරන්න. මේ නිබන්ධනේ නැතුව මම හිතන්නේ වැඩේ ලේසි නැහැ. පහසුවෙන් කරගන්න නම් නිබන්ධනේ ළඟ තියෙන්න ඕනේ. නිබන්ධනේ ළඟ තියන පාඩම් කරන්න කියන එක මතක් කරනවා. අපි ඊළඟට බලමු නාමපද ක්‍රියාපද වචන, නාමපද 10ක් ක්‍රියාපද 10ක් කියලා දෙන්න තමයි දැන් බලාපොරොත්තු වෙන්නේ. අපි ගිය සතියේ කතා කරා මේ නාමපද ක්‍රියාපද පොතේ වචන මේ වෙනකොට අපි කතා කරලා තියෙන 40ක්. ඉතින් අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 41 ඉඳන් 50 දක්වා. ඒ කියන්නේ වචන 10ක් ගැන අද මම කියලා දෙනවා. ඉතින් මේ වචන අනිවාර්යෙන් පාඩම් කරගන්න. මොකද ඔයා ව්‍යාකරණ විතරක් ඔයාට පුළුවන් වුණාට බෑ. මොකද වචන අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඕනේ. ඉතින් වචන කියන්නේ නාමපද, වචන කියන්නේ ක්‍රියාපද. මේ පොතේ අපි සම්පූර්ණයෙන්ම ඔයාට ඕනේ කරන සියලුම වචන ටික අපි එකතු කරලා හදලා තියෙනවා. ඉතින් ආගාව මේ පොත නැත්නම් අනිවාර්යෙන් පොත ගෙන්න ගන්න පාඩම් වලට සම්බන්ධ වෙන්න. බලමු පළවෙනි එක මොකක්ද කියලා. ගෙවනවා කියන අදහස තියෙන්නේ ගෙවනවා. නෙදා කියලා වචනයක් කොරියන් වලින් කියනවා නෙදා කියලා. ගෙවනවා කියන එකට අදහස මම ගෙවන්නම් චක නිල්කේයෝ. මම අද ගෙවන්නම් චක ඕනල් නිල්කේයෝ. මම අද දවසේ ගෙවන්නම්. නැත්තම් චක ඕනල් චොම්සිම සාතජිකේයෝ කියලා කිව්වත් කමන්නේ නැති කියන ක්‍රම ඕනේ තරම් තියෙනවා. ඉතින් නෙදා කියන වචනේ අදහස වෙන්නේ ගෙවනවා කියන එක. ඊළඟට බලන්න අයිදුම් කරනවා. ආයතන කරනවා, වීසාවට ආයතන කරනවා, විභාගයට ආයතන කරනවා. එහෙම නැත්නම් ඔයා කිසියම් ආයතනයක සේචාවෙන් ඉදිරිපත් වෙලා උදව් කරන්න වැඩ කරන්න යනවනะ ඒකටත් අපි කියනවා සින්චොන් හදා කියලා. ඉතින් ආයතන කරනවාට කියනවා කොරියන් වලින් සින්චොන් හදා කියලා. සින්චොන් හදා මතක තියාගන්න, පාඩම් කරන්න, නැත්නම් පොතේ තියෙනවනะ මේ ටික බලාගෙන කරන්න. ඉතින් ඔයා දන්නවා මේ පොතත් එක්කම ඔයාට අනිවාර්යයෙන්ම ඔඩියෝ CD එකක් හම්බ වෙනවා. ඉතින් ඒ ඔඩියෝ CD එකයි ෆෝන් එකට දාගන්න පුළුවන්. ෆෝන් එකට දාගෙන විතර අහන්න, වැඩ කරන වෙලාවෙත් අහන්න පුළුවන් නම් සින්දු අහන්නත් පුළුවන් තරම් අපේ මේ නාමපද ක්‍රියාපද වචන ටික අහන්න. එතකොට ඔයාට නිකම්ම පාඩම් මම හිතන වෙනම පාඩම් කරන්න ආයාසයක් කරන් වෙනම මහන්සි වෙන්න අවශ්‍ය වෙන එකක් නැහැ. පාඩම් කරන්න වෙනම කලින් නැතුණත් ඔයාට නිකම්ම මතක තියාගන්න පුළුවන් වේ.
ඊළඟ වචනේ තමයි පාර්සල් කරනවා. මතක තියාගන්න පාර්සල් කරනවා මොකද්ද කියන කෝරියනරි පොජං හදා කියලා කියනවා. පොජං හදා පාර්සල් කරනවා කියලා කියනවා. ඔයාට කියන්න පුළුවන් කමක් තියෙනවා හොටෙල් එකට ගිහිලා රෙස්ටුරන්ට් එකට ගිහිලා මට කෑම එක පාර්සල් කරලා දෙන්න කියලා. කොහොමද කියන්නේ? පොජං හේජුසයෝ. පොජං හේජුසයෝ. ඔයාට ඒ විදිහට කියන්න පුළුවන් කමක් තියෙනවා පාර්සල් කරලා දෙන්න. පොජං හේජුසයෝ කියලා ඔයාට අහන්න ඔයගෙන් ප්‍රශ්නයක් අහන්න ඕනත් පුළුවන්. අන්න ඒ වෙලාවට ඔයාට වචනේ මතකයි නම් කිසි ගැටලුවක් නැහැ නේ. පොජං හේජුසයෝ. ඔව් මට පාර්සල් කරලා දෙන්න කියලා කියන්න පුළුවන්. ඊළඟ බලන්න 44 වෙනි වාක්‍යය පුළුවන් එහෙම නැත්නම් හැකි කියන අදහස මොකද්ද මේ වචනේ? කානන් හදා. කානන් හදා. කානන් හදා කියලා කියන්නේ හැකි. එහෙම නැත්නම් පුළුවන් කියන අදහස. කානන් හදා හැකි. එහෙම නැත්නම් පුළුවන්. ඉතින් මට මේ හැම එකටම වාක්‍ය වාක්‍ය හදා හදා කියන්න පුළුවන්. හැබැයි කාලේ අපිට අවහිර වෙන්නේ හින්දා මම හැම එකටම වචන කියන්න යන්නේ නැහැ. ඊළඟ වේගවත්. වේගවත් කියන එකට අපිට කියන්න පුළුවන් පරදා කියලා කියන්නම් පුළුවන්. හැබැයි මගේ පොතේ මම පරදා කියන වචනේ ඉස්සරහට අපිට හම්බ වෙයි. මෙතනදී මම අලුත් වචනයක් දීලා දෙනවා. භාවිත කරන්න පුළුවන් ඔයාලට. මේකත් අත්‍යවශ්‍ය වචනයක්. ඒ තමයි සින්සොක්කදා. සින්සොක්කදා කියලා කියනවා. සින්සොක්කදා වේගවත් කියලාත් කියනවා. ඒ වගේම සත්තුටුයි වන ඒ වචනේ දන්නවා ඇති කියලා මම හිතනවා. හෙම්බොක්කදා. හෙම්බොක්කදා කියලා කියනවා. ඒ වගේම තවත් කියනවා කිප්පදා කියලා කියන්න පුළුවන්කම තියෙනවා. කිප්පදා කියලා කියන්න පුළුවන්. මෙතනදී නම් හෙම්බොක්කදා සතුටුයි කියන වචනේ භාවිත කරන්න. කෝල් කරනවා. කෝල් කරනවා කියලා කියවන් පස්සේ වට මේ වචනේ භාවිත කරන්න පුළුවන් කොල්දා කියන වචනේ. කොල්දා. යොල්ලක් හදා කියලා ඔයාලට ඇහිලා ඇති ගොඩක් වෙලාවට කොල්දා කියන වචනේ භාවිත වෙනවා. යොල්ලක් හදා. යොල්ලක් හේජුසය. යොල්ලක් හෙසන්නේදා. ආදි වශයෙන් කතා කරන කරින් අය ඔයාලට ඇහිලා ඇති. කොල්දා කියන වචනේ අදහසන කෝල් කරනවා, එල්ලනවා, ගත වෙනවා, කාලය යනවා. ආදි වශයෙන් මේ වචනේ ගොඩක් දේවල් තියෙනවා. කොල්දා කියන එකත් එක මම මෙතන කෝල් කරනවා කියන අදහස දීලා තියෙනවා. 48 දුවනවා. එහෙම නැත්නම් වෙනස් කියන අදහස. දුවනවා කියන එකටත් ඒ වගේම වෙනස් කියන අදහසත් කොරෙන් වචනයක් තියෙනවා. ඒ තමයි තල්ලිදා කියන වචනේ. තල්ලිදා. තල්ලිදා කියන වචනේ තියෙනවා. ඔයා මේ වෙනකොට දන්න තරදා. තරදා කියන තල්ලායෝ තල්ලායෝ කියලා ඕනතරම් නම් කියලා ඇති නේද? තරදා කියන එකෙන් අදහස වෙනවා වෙනස් කියන එක. හැබැයි මෙතනදී තල්ලිදා කියලා තියෙනවා වෙනස් කියන අදහස. තල්ලිදා දුවනවා වගේම වෙනස් කියන අදහසත් මේකේ තියෙනවා. 49 වෙනි වචනේ තමයි විවේකව ගමන් කරනවා. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් ව්‍යායාමයට ඇවිදිනවා නෙවෙයි, පොඩ්ඩක් එළියේ කෑම ටිකක් කාලා එළිය අපි පොඩ්ඩක් ඇවිදින වෙලාවල් තියෙනවානේ, පොඩි රවුමක් දාන්න යනවානේ. අන්න ඒ වෙලාවට භාවිත කරන වචනේ තමයි සංචෙක්හදා. සංචෙක්හදා. සංචෙක්හදා කියන වචනේ භාවිත කරන්න පුළුවන්කමක් තියෙනවා. ඔව් ඊළඟ වචනේ තමයි චොට්ටක්. ටිකක් කියන අදහස චොක්තා කියලා අදහස. චොක්තා කියන වචනේ භාවිත කරන්න පුළුවන් ටිකක්. කෑම ටිකයි. අම්ෂිකේ නෝමල් චොගෝයෝ. අවශ්‍යක නෝම චෝගෝ කෑම බොහොම ටිකයි. බඩගෙන හොඳටම මේක හොඳටම ප්‍රමාණවත් නෑ. චෝගෝයෝ අවශ්‍ය නෝම චෝගෝයෝ. තෝනි නෝම චෝගෝයෝ. යොන්තොන් නෝම චෝගෝයෝ. යොන්තොන් යොන්තොන් කියලා කියනවා. එදින්දා ජීවිතයට භාවිතා කරන මුදල් ටිකට තමයි කියන්නේ. කියන්නේ දවසේ උදේ කෑම ටිකට, දවල් කෑම ටිකට, බඩුවක් මුට්ටුවක් ගන්න තියෙන එකට යොන්තොන් කියලා කියනවා. යොන්තොන් නෝම චෝගෝයෝ කියන වචනේ භාවිතා කරන්න පුළුවන්. ඉතින් වචන 10ක් කියලා දුන්නා. මම හිතන්නේ ඔයාලට අදහසක් ගන්නට පුළුවන්. අපි යමු එහෙමනම් තවත් වචන 10ක් ඉගෙන ගමු නාම පද වලින්. නාම පද වලට යනවා. නාම පද තියෙන්නේ කීවෙනි පිටුවද කිව්වොත් එහෙම. ඔව් පිටු අංක 34. පිටු අංක 34. 34ට ගියන් පස්සේ ඔයාලට පුළුවන් බලා ගන්න වචන මොනවද කියලා. ඔව් මම කලින් කිව්වේ 34 කියලා. නමුත් 34 නෙවෙයි, අපි කතා කරන්නේ 33 වෙනි පිටුව 41 වෙනි වචනේ ඉඳන්. බලමු මොකද්ද පළවෙනි වචනේ 41 වචනේ මොකද්ද කියලා. එක්තරා. එක්තරා ළමයෙක්, එක්තරා ගමක්, එක්තරා දවසක. අපි ওই විදිහට වාක්‍ය කියනවා නේද? ඉතින් එක්තරා කියන වචනේ දන්නේ නැත්නම් කොහොමද අපි වාක්‍යයක් හදන්නේ කියලා හිතන්නක. ඔය ව්‍යාකරණ ඉගෙන ගන්න. හැබැයි වචන දන්නේ නැහැ කියන්නේ. එහෙනම් එක්තරා කියන වචනේ දැනගෙන ඉන්න ඕනේ. ඔත්තොන් කියලා කියන එක්තරා. එක්තරා මිනිසෙක්, ඔත්තොන් සරා. එක්තරා ගෑනු ළමයෙක්. මම කවුද ගෑනු ළමයෙක්? ඔත්තොන් නම්ජා, ඔත්තොන් යෝජා, ඔත්තොන් හක්සේ. ওই විදිහට අපි වාක්‍ය කියන්න වෙනවා. පැහැදිලිද? ඔත්තොන් කියන එක වචනේ භාවිත කරන එක්තරා කියන අදහස. ඊළඟට අපිට පුළුවන් තව වචනයක් ගැන ඉල්ලීමක්. ඉල්ලීම. පුතක් කියන වචනය ගොඩාක් වෙලාවට මේ වචනේ භාවිත වෙන මැසේජ් කරනකොට, කතා කරනකොට ඔයාට ඇහිලා ඇති. පුතක් තරිම්නිදා. පුතක් තරියෝයෝ කියලා අපි කියනවා. යමක් ඉතාමත්ම බැගෑපත්ව ඉල්ලීමක් කරනවා. මේක යමක් මේක කරලා දෙන්න. මට මේ උදව්ව කරලා දෙන්න. මට මැසේජ් එකක් දෙන්න. මුංජා පුතක් කම්නිදා. මට මැසේජ් එකක් දෙන්න. ඒ ඔයා මැසේජ් එකක් දානවා. දාලා කියනවා අනිවාර්යයෙන්ම මට මැසේජ් එකක් දෙන්න. බොහොම ඉල්ලීම, බොහොම කරුණාවෙන් කරන ඉල්ලීමක්. පුතක් හදා, පුතක් තරිදා මේ වචන භාවිත කරන්න පුළුවන්කමක් තියෙනවා. ඊළඟ වචනේ තමයි
අනතුරු අඟවනවා අනතුරු අඟවනවා කියන වචනය අපිට කියන කියුංගෝ කියුංගෝ කියන වචනය කියුංගෝ මේ වචනේ හොඳට මතක තියාගන්න කියුංගෝ කියුංගෝ කියලා කියන අනතුරු ඇඟවීම කියුංගෝ කියලා කියන අනතුරු ඇඟවීම ඊළඟ මාර්ගෝපදේශය මතක තියාගන්න මේ හැම වචනයක්ම අපිට හරිම වැදගත් වෙනවා ඊළඟ වචනේ අන්නේ මාර්ගෝපදේශයට කියන අන්නේ කියලා කියන අන්නේ මුන් නැත්නම් අන්නේසෝ අපිට මේ විදිහට වචන ඕනේ තරම් එකතු කරන්න පුළුවන් එකෙන් එකට පැහැදිලි නේද තව අලුත් වචනයක් තමයි මේක අත ගොඩක්ම යාට අවශ්‍ය කරන වචනයක් නේයොන් කියන වචනේ නේයොන් කියන එකෙන් අදහස් වෙනවා අඩංගු දෙය අඩංගු වෙලා තියෙනවා කියන අදහස නේයොන් මොනවාද දෙයක් අපි කියනවානේ අපි හිතන්නකෝ අපි ගාව තියෙනවා යෝගට් එකක් මේ යෝගට් එකට ඇතුළත් වෙලා තියෙන දේවල් සාමාන්‍ය යෝගට් එකේ යටින් හරි පැත්තකින් හරි ගහලා තියෙනවා මොනවද මේකට සීනි කොච්චර ප්‍රමාණයක් කිරි කොච්චර ප්‍රමාණයක් එකතු වෙලා තියෙනවද මේක නේයොන් කියලා කියන්න පුළුවන් ලියුමක් ගන්නකෝ මේ ලියුමේ අඩංගු කරුණු අපි මොනවද ඒකට කියන්න ඕනේ නේයොන් කියලා කියන්නට ඕනේ පියොන්චි නේයොන් නේයොන් කියන වචනේ කියන්නට ඕනේ පැහැදිලි නේද නේයොන් කියලා කියනවා අඩංගු දේවල් කියන අදහස මෙතනදී කියන්න පුළුවන් ඊළඟට වැහි කාලයට කියනවා චම්මා චොල් කියලා චම්මා චොල් කියලා කියන්නේ මොකද්ද වැහි කාලයට ගොඩාක් වර්ෂා වෙන කාලේ ගොඩාක් එක දිගටම වහින කාලයට අපි කියන වචනේ තමයි චම්මා චොල් කියලා ඒ වගේම උගි කියන වචනයත් ඇහිලා තියෙනවද කියන එක මම දන්නේ උගි කියන වචනේ භාවිතා කරනවා ගොඩක් වෙලාවට දැන් ඉන්දියාව වගේ රටවල් වල අපේ වගේ රටවල් වල වහින්න ගත්තම සිවරයන් නැහැ ගොඩක් වෙලාවට කොරියාවේ අපි ඒ தත්ත්වේ දකින්න හරිම අඩිනේ වහිනවා හැබැයි අපේ ලංකාවේ තරම් වහිනවා අපි දැකලා නැහැ වෙනත් රටවල් වල ඉතින් මේක තමයි මේ කියන්නේ චම්මා චොල් බොහොම වේගවත්ම කාලයක් තිස්සේ මාස ගණන් මාස දෙක තුන එක දිගට වහිනවට අපි කියනවා දන්නවා උගි කියලා කියනවා අපි දැන් අපේ වස්සාන සමය කියලා කියන්නේ හම්දුරු වස්වසන කාලේ ඉතින් මේ කාලේදී අපි දන්නවා ගොඩක් වහින කාලේ එතකොට මෙන්න මේ කාලෙට තමයි අතරම උගි කියලා කියන්නේ චම්මා කියලා කියන එකත් භාවිත කරන්න පුළුවන්කමක් තියෙනවා ඊළඟ බලන්න පුස් කියන එක වචනය හරි වැදගත් පුස් කියන වචනේ කොරියන් වලින් කියනවා කොම්පං කියලා කියනවා පුස් වලට කොම්පං සෙන්ගියොසයෝ පුස් ඇති වෙලා තියෙනවා කොම්පං සෙන්ගියොසයෝ පංගේ කොම්පං සෙන්ගියොසයෝ කාමරේ පුස් තියෙනවා පුස් ඇති වෙලා තියෙනවා මතක තියාගන්න කොම්පං කියලා කියනවා ඊළඟට දීර්ඝ කරනවා කියලා කියනවා අපි කියන දීර්ඝ කරනවා මොනවද වීසා දික් කරනවා යොන්ජං හදා වීසා යොන්ජං හම්නිදා නේනුනේ වීසා යොන්ජං හම්නිදා තාන්තරේ වීසා යොන්ජං හම්නිදා යොන්ජං හදා දීර්ඝ කරනවා කියන අදහස තමයි මෙතනදී තියෙන්නේ ඊළඟට සේවා දායකයාට කොහොමද කියන්නේ සොන් අතට සොන් කියනකොට අපි දියන්වනේ කොරින්වනේ අන්න ඒ සොන් තමයි මේ තියෙන්නේ ඊට පස්සේ සොන් නිම් කියලා කියන සේවාදායකයා සොන් නිම් කියලා කියන සේවාදායකයා ඊළඟ උපකාරය අවසාන වචනේ උපකාරය චිවොන් කියලා කියනවා චෛගා තාමේ චිවොනල් හේත්‍රික්කේයෝ මම ඊළඟ සැරේ ඔයාලට උදව්වක් කරන්න මම ඊළඟ සැරේ ඔයාලට උපකාරයක් කරන්න චිවොන් කියලා කියන උපකාරය කියලා චිවොන් සෙන්තෝ කියලා හැම වෙලාවට ඇහිලා ඇති උපකාර කරන ස්ථානේ උපකාර කරන මධ්‍යස්ථානේ උදව් කරන මධ්‍යස්ථානේ සේවා සපයන මධ්‍යස්ථානේ ආදී අදහස් මේ වගේ ගන්න පුළුවන්කමක් තියෙනවා ඉතින් මම දැන් පැහැදිලි කරේ මේ නාමපද ක්‍රියාපද වචන පොතේ ක්‍රියාපද 10කුත් ඒ වගේම නාමපද 10කුත් ඉතින් ඔයාලට නාමපද ක්‍රියාපදත් එක මම පුංචි වාක්‍යයක් කිව්වා ඉතින් මේ වාක්‍යයන් අත්‍යවශ්‍යයි අපි නාමපද ඉගෙන ගන්නකොට ක්‍රියාපද ඉගෙන ගන්නකොට වාක්‍යන් වලට යන එක. ඉතින් වාක්‍යන් වලට යන්න නම් අනිවාර්යයෙන්ම ව්‍යාකරණ ඉගෙන ගන්න ඕනේ. ඉතින් අපි කලින් ඉස්සෙල්ලා කතා කරෙත් ව්‍යාකරණ. ඉතින් මේ ව්‍යාකරණ අත්‍යවශ්‍ය වෙනවා. වගේම නාමපද ක්‍රියාපද අත්‍යවශ්‍ය වෙනවා. භාෂාවක් නිවැරදිව අධ්‍යයනය කරනවා. ඉතින් මෙන්න මේ දෙක අනිවාර්යෙන් ළඟ තියාගන්න අපි කොරියන් ලයිව් ක්ලාස් එක හැම සෙනසුරාදාකම 9:00 සාමාන්‍යයෙන් 10:00 වගේ අතර අපි ගේනවා වීඩියෝ. ඉතින් සමහරක් වෙලාවට මම බොහොම කාර්යබහුලයි. ඉතින් සමහරක් වෙලාවට මට සෙනසුරාදා මේ වීඩියෝ එක දාගන්න බැරි නොතේ විරිදාරි මම දානවා. ඉතින් එදාට යන්නේ සෙනසුරාදා කතාව තමයි. හැබැයි ඉදාන්නේ ලයිව් එක ඉරිදා. ඒ හින්දා වරදා තේරුම් ගන්නපා. අනිවාර්යයෙන්ම හැමදාම YouTube එකට අපි අඟහරුවාදා එවැගේම බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා වීඩියෝ අලුතෙන් එකතු කරන. ඒ වීඩියෝ බලන්න වීඩියෝ බලලාගේ භාෂා දැනුම එකතු කරගන්න. එවැගේම අනිවාර්යයෙන්ම පුළුවන් තරම් මේ වීඩියෝ ෂෙයා කරන්න කියන එකත් මතක් කරන. එවැගේම නොදන්නා යාළුවන්ටත් මතක් කරලා දෙන්න කොරියන් ලයිව් ක්ලාස් එක ගැන. ඉතින් මතක් කරන හැමදෙනාටම පුළුවන් තරම් ඉක්මනින්ම කොරියන් එකට
ගන්න මහන්සි වෙන ලංකාවේ ඉන්න අයටත් මතක් කරන පුළුවන් තරම් මේ නිබන්ධන ව්‍යාකරණ හැමදේම ළඟ තියාගෙන ඔයාගේ පන්තියට යන ගමන් ඔයාගේ ගුරුවරයාගෙන් ඉගෙන ගන්න ගමන්ම පුළුවන් නම් මේ දේවලුත් කරගන්න මොකද ඔයාට ඒක ලොකු උදව්වක් වේවි ඔයා ගමන වේගවත් වේවි කොරියාවට එන ගමන ඉතින් එහින්දා නැවත ඔයාට මතක් කරනවා අමතක කරන්න එපා අතාරින්න එපා කොහොම හරි මේකෙන් ගොඩ යනවා කියලා හිතලා වැඩ කරන්න කියලා මතක් කරනවා එහෙනම් හැම දිනාටම සුබ පතනවා තවත් දවසක මේ වගේම අලුත් පන්තියක අලුත් ව්‍යාකරණත් එක්ක අලුත් වචනත් එක්ක හම්බ වෙමු ඔයාලා හැම දිනාටම සුබ පතනවා සියලු දිනාටම තෙරුවන් සරණයි.